අයිබෝවන් වාදයක තුලා ඉන්නේ SL Geek YouTube channel එකෙන් ගෙන තවත් වීඩියෝ එකක්. අද ගෙනලා තියෙනවා අලුත්ම Huawei Y61 කියන smartphone එක. ඉතින් මේ smartphone එකේ විශේෂතා කීපයක් තියෙනවා. මම ආසම කරන දේ මේක. Just kidding. ඉතින් ගොඩක් දේවල් අපිට කතා කරන්න තියෙන මේ smartphone එක ගැන ඇත්තටම හැම පැත්තෙම ටිකක් අර අංග සම්පූර්ණ device එකක් විදිහට තමයි මේ පාර එන්නේ. මොකද කැමරකට ගොඩක් ලොකු වෙහෙසක් දරලා තියෙනවා කියලා පේනවා. ඒ වගේම design එක wise ඔයගොල්ලන්ට පේන දැනටමත් ගොඩක් දේවල් තියෙනවා. ඒ විතරනේ overall experience එක performance විතරක් නෙමෙයි. තව අර battery එක සහ charging කියන දේ ගැනත් ලොකුවට focus කරලා තියෙනවා බලා ගන්න හම්බෙන්නේ. ඒක නිසා super excited අලුත්ම Y61 එක ගැන කතා කරන්න. ඉතින් video share කරන්න නොදන්න ඇලු දරගන්න. ඒක පළතේ තුබට subscribe button press කරන්න. ඉතින් ඉස්සරහට මම දාන videos අගාඩම ගින්න ගන්න පුළුවන්. ඉතින් video පටන් ගන්න කලින්ම ගන්න prices ගන්න පුළුවන් තැන් විස්තර හැමදාම පළවෙනි description එකේයි සමහරට pin comment එකේ දාලා තියෙනවා. ඔයගලට ගිහිලා බලන්න පුළුවන්. ඒ වගේම වැඩි දුරටත් මේ phone එක ගැන විස්තර ඔයගලට SL Geek blog එකෙන් කියවන්න පුළුවන්. ඒකේ link එකත් පළවෙනි description එකේ දාලා තියෙනවා. ඉතින් තවදුරටත් ලා ගන්න ඕනේ නැහැ. අපි කලින්ම phone එක ගැන කතා කරමු. මේ විදිහට අපිට බලා ගන්න හම්බෙන්නේ. ඉතින් පර්සනලි මම මේ ඩිසයින් එකට ආසයි මාරු විදිහට. මොකද අර අපි යන සාම්ප්‍රදායික ෆෝන්ස් එක ගත්තාම මේක ටිකක් අර වෙනස් දෙයක් එකතු කරලා තියෙන නිසා. ඉතින් මේකේ ඒක නිසා අර ටිකක් අර ෆෝන් එක ඩෙන්ටිකල්. මොකද අනිත් ෆෝන්ස් වලින් පොඩ්ඩක් අර කැපිලා පේන ලුක් එකක් ප්‍රධාන විදිහට තේරෙනවා. සහ ෆෝන් එකේ සයිස් එක ගැන කතා කරන්න ඕනේ. ඔයගොල්ලෝ පෙන්නේ මම මේක අතර ගත්තට පස්සේ මේක කොයි වගේ සයිස් එකකින්ද තියෙන කියලා. ඉතින් ටිකක් විශාලයි. හැබැයි මම ඒත් විශ්වාස කරනවා මට ඕල්මොස්ට් මට මේක අනික් කොනට මගේ ඇඟිල්ලෙන් රීච් වෙන හැකියාව තියෙන තනි ඇඟිල්ලෙන්. ඉතින් බටන් ප්ලේස්මන්ට් ගැන කතා කරද්දී ඔයගොල්ලෝ පේනද සයිඩ් එකේ පවර් බටන් එක අපිට බලා ගන්න හම්බෙනවා. වොලියුම් බ්‍රෝකස් බලා ගන්න හම්බෙනවා. ඊට අමතරව ෆෝනේ පල්ලෙහා අපිට මයික්‍රෝෆෝන් එක, ඒ වගේම USB Type-C charging port එක එක්කම 3.5 hands-free port එක බලා ගන්න හම්බෙනවා. ඉතින් ports ඔක්කොම තියෙනවා, Type-C තැවිලා තියෙනවා, ඔක්කොම හොඳයි. ඒ වගේම සයිඩ් එක අපිට SIM tray එක බලා ගන්න හම්බෙනවා. ඒ වගේ ඉහළ අපිට noise cancellation microphones බලා ගන්න හම්බෙනවා. ඉතින් ෆෝනේ පසුපසට ගියත් ඔයගොල්ලෝ පෙන්නදී මංගව තියෙන මේ blue color එක අපදාන විදිහට camera bump එක බලා ගන්න හම්බෙනවා. ඔයගොල්ලෝ පෙන්නදී කළු පාටට හුරු පාටකින් වෙනම එක අපිට වෙනම identity එක බලා ගන්න හම්බෙනවා. වගේ cameras 3ක් මෙතන place කරලා තියෙනවා. 50 megapixel AI camera setup එකක් තමයි අපිට මේ විදිහට හම්බෙන්නේ. ඒක flash light එකත් මෙතන තියෙනවා බලා ගන්න හම්බෙනවා. තවත් ටිකක් අපි detail wise හැමදේක් ගැනම කතා කරමු. ඉතින් ඒ වගේ මම තවත් notice කිච්ච දෙයක් තමයි මම ගොඩ කාලෙකින් දැක්කේ. ගොඩක් කලකට Huawei ලා target කරලා තියෙන price point එක. මොකද price point එකත් එක්ක මේක ගොඩක් හොඳ device එකක් කියන තැන. ඉතින් ඒක ඔයගොල්ලන් decide කරන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ අදහස් අනිවාර්යෙන් පල්ලෙන් comment කරන්න. ඊට කලින් video like එකක් දාන්න. video level එක හැදෙන like button සරලවම like එකක් දාන්න අවතක් කරන්න එපා. ඊළඟට display එක. ඉතින් ප්‍රධානතම ඩිස්ප්ලේ එක අඟල් 6.52ක ඩිස්ප්ලේ එකක් අපිට ලැබෙනවා. මේක HD+ කියන රෙසලූෂන් එකෙන් එක තමයි අපිට ලැබෙන්නේ. ඩිස්ප්ලේ ගිහලා අපිට බලා ගන්න හම්බෙන ඩියු ඩ්‍රොප් ඩිසයින් එක. මේක ඇතුළේ අපිට සෙල්ෆි කැමරක බලා ගන්න හම්බෙනවා. ඉහළ ටිකක් විශාල ඉයර් පීස් එකකුත් බලා ගන්න හම්බෙනවා. ඒ වගේ ෆෝන් එකේ දෙපස ලාවට බෙසල්ස් බලා ගන්න හම්බෙනවා. ඒ වගේ පල්ලෙහා පොඩි චින්නයක් බලා ගන්න හම්බෙනවා. නමුත් ඕවරල් ගොඩාක් අඩු බෙසල් ප්‍රමාණයක් අපිට බලා ගන්න හම්බෙන්නේ. සහ මම මේ ඩිස්ප්ලේ එකේ ක්වලිටි එක ගොඩක් හොඳයි. අවුට්ඩෝර් රේන්ජ් එකත් සැලකිත වශයෙන් ගොඩක් හොඳයි. ප්‍රයිස් පොයින්ට් එකත් එක්ක කම්පෙයාර් කරද්දී ඉතින් සාමාන්‍ය වට අවුට්ඩෝර් වලදී පවා කිසිම ප්‍රශ්නයක් ෆෝන් එක යූස් කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඉන්ඩෝ වලදී තරම ගොඩක්ම ඩිස්ප්ලේ එකේ ක්වලිටි, ඒ වගේම කලර්ස් ගොඩක් හොඳයි. ඉතින් ඒ වගේම අඟල් 6.5ක ලොකෝ ඩිස්ප්ලේ එකක් තමයි අපිට මේදී ලැබෙන්නේ. ඉතින් සාමාන්‍ය ගේම්ස් එල්ලම් කරන්න, මූවිස් බලන්න කියන අවශ්‍ය කරන ඇප්ලිකේෂන්ස් රන් කරන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම අපිට තවත් මෝඩ්ස් ගණක් ලැබිලා තියෙනවා. අයි කම්ෆර්ට් මෝඩ් එකක් බලා ගන්න හම්බෙන එකත් එක්ක අර බ්ලූ ලයිට් එක ෆිල්ටර් වෙනවා. ඒ වගේම ඩාර්ක් මෝඩ් එක සුපර් දුබයි ලැබිලා තියෙනවා. ඒ වගේම මේ හැමදේටම අතර ebook මෝඩ් එකකුත් අපිට බලා ගන්න හම්බෙනවා. මේ දවස්වල ගොඩක් කරලා ට්‍රෙන්ඩ් එකක් තමයි ebooks කියන්නේ. මේකත් එක්ක අපිට හැකියාව තියෙන ebook මෝඩ් එක ඔන් කරගන්න. මේකත් එක්ක බ්ලූ ලයිට් එක ෆිල්ටර් වෙනවා. වගේම ඩිස්ප්ලේ එකේ කලර්ස් ගොඩක්ම natural විදිහට. එහෙම නැත්නම් black and white වගේ හැරෙන්න නිකන් අර අපිට හැට ගොඩක් දරා ගන්න පුළුවන් මට්ටමකට හැරෙනවා. ඉතින් අර කියවන්න ගොඩක් පහසු වෙනවා. වගේම හැට තියෙන ප්‍රශ්න, හැට තියෙන අපහසුකම් නැති කරන්නත් මේක උදව්වක් වෙනවා. ඊළඟට අපි සමහර බැටරි ගැන අන්තිමට කතා කරන්න. හැබැයි අද මුලින්ම බැටරි ගැන කතා කරමු. මොකද 5000 mAh බැටරියක් ලැබෙනවා මේ ෆෝන් එකත් එක්ක. 5000 mAh කියන්නේ ගොඩක් ලොකු බැටරියක්. ඒ වගේම මම කලින් වීඩියෝස් වල කතා කරලා තියෙන Huawei ලාගේ battery optimization සෑහෙන හොඳයි කියලා. ඒකත් එක්ක තවත් එන අනිත් පැත්ත තමයි charging. ඉතින් මේ ෆෝන් එකත් එක්ක 22.5 watt fast charge එකක් ලැබෙනවා. ඉතින් මේ fast charge එකත් එක්ක ඔයාලට විනාඩි 30ක් charge කරන්න. නිකන් හිතන්න දෙන එකට ඉද්දි ඔයාලට අමතක කරලා ෆෝන් එක charge කරන්න විනාඩි 30ක් වම මේ ෆෝන් එක charge කරනවා.
චාර්ජ් කරලා කරන්නේ පැය 11.3ක් එක දිගට කෝල්ස් ගන්න හැකියාව තියෙනවා. පැය 6ක් ඔයාලට වීඩියෝස් ප්ලේ කරන්න හැකියාව තියෙනවා ඔන්ලයින් උනත් ගිහලා. يعني YouTube වරි මාකර ස්ට්‍රීම් ප්ලැට්ෆෝම් එකක් කරා ඔයාලට වීඩියෝස් පැහක් මං කියන විනාඩි 30ක චාර්ජින්ග් ඔයාලට ප්ලේ කරන්න හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි ගේම්ස් එල්ලම් කරනවා නම් අර විනාඩි 30 චාර්ජින්ගෙන් පැය 4.5ක් විතර ගේම්ස් එල්ලම් කරන්න පුළුවන් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒක ඉන්ටර්නෙට් වගේ යනවනම් ඔයාලට පැය 6ක විතර කාලෙම විනාඩි 30ක් චාර්ජ් කරලා ඔයාලට ඉන්ටර්නෙට් යූස් කරන්න හැකියාව තියෙනවා. මොකද වගේ ආයතන කියන්නේ උත්සාහ කරන්නේ මේකේ චාර්ජින්ග් ස්පීඩ් එක සහ චාර්ජින්ග් කැපැසිටි කියන දෙකම. ඉතින් ඇත්තටම අපි ෆෝන් එකක් ගන්නේදී බැලදගත්ම ක්‍රිටිකල්ම දේ තමයි මට නම් පර්ෆෝමන්ස් වලට තලා බැටරි එක. මොකද මට උදේ චාර්ජ් කරලා හවස වෙනකන් තියාගන්න ඕන චාර්ජ් එක. ඒ වගේම මට උදේ නැගිටිද්දී සාමාන්‍යයෙන් නිතරම වෙන දෙයක් ෆෝන් එක චාර්ජ් කරන්න අමතක වෙන එක. රැඩ චාර්ජ් කරන්න අමතක වෙනවා. මේක වෙලා ටග්ගල් උදේ විනාඩි 30ක් විතර ටග්ගල් ඇස්තර ගමන් ෆෝන් එක චාර්ජ් වෙනවා. දවසම යූස් කරන්න පුළුවන් කියන්නේ ඇත්තටම සෑහෙන ලොකු දෙයක්. software පැත්තට ගියොත් EMUI 12.0 එක තමයි මේක power දෙන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි දන්නවා Huawei phones වල app gallery කියලා එනවා. ඒගොල්ලන්ගේ unique app store එකක්. ඒ වගේ petal search එක අපිට බලා ගන්න හම්බෙනවා. ඉතින් මෙන්න මේ දෙක පාවිච්චි කරලා අපිට හැකියාව තියෙනවා ගොඩක් තියෙන applications වගේ දේවල් ඉතාමත් පහසුවෙන් download කරගන්න. ඉතින් ප්‍රධාන විදිහට අපි ලංකාවේ පාවිච්චි කරන applications උදාහරණයක් විදිහට banking applications එන්න පුළුවන්. ඒ වගේ ikman.lk, daras, ඒ වගේ helakuru, pikmi මේ වගේ applications පවා කිසිම ප්‍රශ්න නැතුව දාගන්න හැකියාව තියෙන. ඒ වගේම තවදුරටත් ඔයගොල්ලෝ පෙඩති ගොඩක් applications shortcuts විදිහට built in ලැබෙන තැන අපිට කැමතිද එක click එකේ install කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මට එක click එකේ my dialogue app එක install කරන්න පුළුවන්, truecall install කරගන්න පුළුවන්, snapchat වගේ දේවල්. ඒ වගේම touch tab performance ගැන කතා කරනවා. නමුත් games එල්ලම් කරන්න ආසයිටත් මේක වෙනම අපිට විශාල ලොකු ගේම් කලෙක්ෂන් එකක් බලා ගන්න හැම වෙලාවෙම සාමාන්‍ය ගේම්ස් හැම එකක්ම වගේ කිසිම ප්‍රශ්න නැතුව අපිට මේ ෆෝන් එකෙන් download කරගන්න හැකියාව තියෙනවා. ඉතින් විශේෂයෙන් මම use කරන banking applications අතර පෙන්නන දැනටත් මම මේක download කරලා තියෙන තවත් ලංකාවේ application කීපයකත් මම මේක download කරලා තියෙන්නේ. අදට performance පැත්තට යමු. අපිට මේ ෆෝන් එකේ chipset එක විතර high segment Kirin 710 කියන chip එක තමයි බලා ගන්න හම්බ වෙන්නේ. ඊට අමතරව 6GB RAM එකක් ලැබෙනවා. ඒ වගේම 64GB internal storage එකක් ලැබෙනවා. ඉතින් 6GB RAM එක කියන්නේ ගොඩක් ලොකු RAM එකක්. මේකත් එක්ක කිසිම ප්‍රශ්න නැතුව games සෙල්ලම් කරන්න කියතර ගොඩක් ස්මූත්ලි ලැග් වෙන්නේ නැතු ස්ටක් වෙන්නේ නැතුව ගොඩක් හොඳ ගේමින්ග් වගේම ඇප්ලිකේෂන් යූස් කරද්දිත් හොඳ එක්ස්පීරියන්ස් එකක් මේ 6GB RAM එකත් එක්ක අරගන්න හැකියාව තියෙනවා. තවදුරටත් අපිට SD කාඩ් එකක් පාවිච්චි කරලා GB 512ක් දක්වා මේ ස්ටෝරේජ් එක එක්ස්ටෙන්ඩ් කරගන්නත් හැකියාව තියෙනවා. අපි කැමරා පැත්තට යමු. අපිට පෝට්‍රේට් මෝඩ් එකත් එක්ක බියුටි මෝඩ් එකක් ලැබෙලා තියෙනවා බලා ගන්න හැම වෙලාවෙම බියුටි එක අවශ්‍ය දේ කස්ටමයිස් කරගන්න පුළුවන් වෙන තමයි සකස් කරලා තියෙන්නේ. මේ අතර අපිට බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් වෙන්න කොහොමද කියලා ඉෆෙක්ට් සයිස් දෙන්නත් හැකියාව තියෙනවා. තවදුරටත් අපිට ෆොටෝ මෝඩ් එකක් බලා ගන්න හැම වෙලාවෙම වීඩියෝ මෝඩ් එකක්. තවදුරටත් අපිට ප්‍රොෆෙෂනල් මෝඩ් එකක්, ස්ලෝ මෝෂන් මෝඩ් එකක්, ඒ වගේම පැනොරමික් මෝඩ් එකක්, තවදුරටත් ලයිට් පේන්ටින්, ටයිම් ලැප්ස්, මූවින් පික්චර් මේ වගේ විවිධ දේවල්. ඒ වගේ විශේෂයෙන් සුපර් මැක්‍රෝ මෝඩ් එකක් බලා ගන්න හැබැයි මොකද මේ ෆෝනේ කැමරාස් තුනක් තියෙනවා. මොනවාද මේ කැමරාස්? ප්‍රධාන කැමරා මෙගාපික්සල් 50ක කැමරාවක් විතර තමයි ලැබෙන්නේ. මම අර කලින් කතා කරපු මෝඩ්ස් වල අතර නයිට් මෝඩ් එකකුත් තියෙනවා. විශේෂයෙන් මේ කැමරා එක තමයි අපිට ෆෝන් එකේ ප්‍රයිමරි කැමරා එකක් විදිහට මේ හැමදේම යූස් කරන්නේ. දෙවෙනියට අපිට බලා ගන්න හම්බෙන මෙගාපික්සල් 2ක ඩෙප් කැමරාවක්. මේකත් එක තමයි අපිට පෝට්‍රේට් ෆොටෝස් ගන්න උදව් කරන්නේ. අවසන් වශයෙන් අපිට බලා ගන්න හම්බෙන මැක්‍රෝ කැමරාවක්. මේකත් එක තමයි ඔබ්ජෙක්ට් වලට ගොඩාක් ක්ලෝස් වෙලා සෙන්ටිමීටර් 4ක් විතර වෙනකන් ක්ලෝස් කරලා අපිට ගොඩක්ම ෂාප් ඩීටේල් ඉමේජස් අරගන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව අපිට ෆ්‍රන්ට් සෙල්ෆි කැමරාවක් බලා ගන්න හම්බෙන මේ ඩියුට්‍රොප් ඩිසයින් එක ඇතුලේ මේ සෙල්ෆි කැමරාවක් අපිට ලැබෙන්නේ මෙගාපික්සල් 5ක සෙල්ෆි කැමරාවක් විදිහට. අවසන් වශයෙන් බයෝමෙට්‍රික්ස් ගැන කතා කරද්දී ෆෝන් එකේ අපිට සයිඩ් එකේ එහෙම නැත්නම් ෆින්ගර් ප්‍රින්ට් සෙන්සර් එක බලා ගන්න හම්බෙන පවර් බටන් එකේ. පවර් බටන් එකට ටච් කරලා අපිට ගොඩක් පහසුවෙන් ෆෝන් එක අන්ලොක් කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේක ඇත්තටම මාර කන්වීනියන්ට්. මොකද අපිට ඉතාමත් වේගෙන් අපි කොහොමවත් පවර් බටන් එක ප්‍රෙස් කරන ස්ක්‍රීන් එක ඔන් කරන්න. ඉතින් මේකත් එක්කම අපිට අමතර වෙහසක් වෙන්නේ නැතුව ගොඩක් පහසුවෙන් අපිට ෆින්ගර් ප්‍රින්ට් එක ස්කෑන් කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේක ගොඩක්ම ස්පීඩ්. අපිට ප්‍රධාන විදිහට බයෝමෙට්‍රික්ස් විදිහට ෆින්ගර් ප්‍රින්ට් සෙන්සර් එක ලැබෙනවා. ඉතාමත් වේගෙන් අන්ලොක් කරගන්න හැකියාව තියෙනවා. ඒ විදිහම ෆේස් රෙකග්නිෂන් පාවිච්චි කරලා අපිට මේ ෆෝන් එක අන්ලොක් කරගන්න හැකියාව තියෙනවා. Huawei Y61 ෆෝන් එක මේ දවස් මිලදී ගන්න හැකියාව තියෙන සිංගල් ඔන්ලයින් ෂොප් එකේ. ඒ වගේම ඩරාස ඔතරයිස් ඩීලර්ස් හරහා. ඉතින් මම ඔක්කොම ප්‍රයිසස් විස්තර ලින්ක්ස් පහලට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. වීඩියෝ එක මොකද ඉතින් අනිවාර්යෙන් වීඩියෝ ෂෙයා කරන්න, ෆෝන් එක මොකද ඉතින් අනිවාර්යෙන් පල්ලේ කමෙන්ට් කරන්න. ඉතින් අපි දන්නා වේදි ෆෝන්ස් ගොඩක් මිල අධිකයි, ප්‍රයිසස් ගොඩක් වැඩි, ඒ වගේම ගොඩක් ප්‍රශ්න තියෙන. නමුත් සාධාරණ මිලකට ගොඩක් ඩීසන්ට් ස්පෙસિෆිකේෂන්ස් එක අපිට වාවෙලා ෆෝන් එකක් ගෙනලා දීලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඔයගොල්ලෝ හොඳ අයිඩියාක් එන්න ඇති අනිවාර්යෙන් ෂෙයා කරන වීඩියෝ එක. ඒ වගේම පල්ලේ අතට පොර subscribe button එක press කරලා subscribe කරන්න. අපි ආයතන තිරිය හැමරෙනවා. ඔයාලා හැමෝටම